බෙස්ම ප්‍රයිස් බෙස්ම ප්‍රොඩක්ස් තියෙන්නේ ආපිකෝ සුපර් මාකට්ම විතරයි. Let's go! ආපිකෝ සුපර් සෙන්ටර්. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් විසින් 2023 අයවැය පසු විපරම් සමුළුවක් අද කොළඹදී සංවිධානය කර තිබුණා. බාධක අභිභවා ඉලක්ක වෙත ළඟා වීම යන තීමා වේදතේ සංවිධානය කළ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. I want to tell you in Sinhalese a discussion that took place. They asked me, ඇයි මේ ආයතන ඔක්කොම විකුණන්නේ? මේ සියල්ලම ලාභ ලබන ආයතනනේ. මේකෙන් රටට විශාල හානියක් වෙනව නේද කියලා. So I said, දැන් මේවා කළා හරි ගියේ නෑනේ. ඇයි මේක විකුණන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයත්, හිල්ටන් හෝටලයත්, ඕටර්සේජ් හෝටලයත් විකිණුවාම අපි ඩොලර් වලට විකුණන්නේ. ඩොලර් වලට විකුණාම අද බිඳුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඒ වගේම ඩොලර් බිලියන 3කින්වත් වැඩි වෙනවා. ඩොලර් බිලියන 3කින් වැඩි වුණාම මං කිව්වා ගෙදර කුස්සියට තියෙන මුදල් ශක්තිමත් වෙනවා. අපේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අර්ථසාතක අරමුදල දැන් 50%කින් අඩපණ වෙලා තියෙන්නේ, බාල්දි වෙලා තියෙන්නේ. ඒක ආපහු දියුණු වෙනවා. අපි ගන්න පෙන්ෂන් එක ඒ වගේම ශක්තිමත් වෙනවා. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? ජනතාව ශක්තිමත් කරනවද? නැත්නම් ජනතාවේ මුදල් අරගෙන ආපහු අපි ඉන්ෂුරන්ස් සමාගමයි ටෙලිකොම් එකට දානවා. එයා ලංකාවේකට දානවද? ඉතින් මංක මට තියෙන එක මේක මිනිස්සු දිහා බලන්න. ගොඩනැගිලිවත් සමාගම් දිහා නෙමෙයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.